වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කළ සිසුන් කුලියාපිටිය නගරය දක්වා පැමිණියා. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ මහපොළ තීමනාව වැඩි කිරීමයි. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය මෙම උද්ඝෝෂණය මෙහෙයවුවා. මේ වෙද්දි රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ හිඟය 50% දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි නේවාසික ගාර නැතිවීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය ඉගෙන ගන්න අපේම සහෝදර සහෝදරයන් 40%කටත් වඩා වැඩි ප්‍රමාණයකට මාර්ගගත ක්‍රමයට නිවෙස් වලට වෙලා තමයි ඉගෙන ගන්න සිදු වෙලා තියෙන්නේ. රුපියල් 5000ක් විතර ඉතාම සොච්චම් මාපල වාරික ප්‍රමාණයක් තමයි මාපල වාරිකයක් තමයි හම්බ වෙන්නේ. අපි දන්නවා දැන් මේ වෙද්දි තුන් වේල කාලා බීලා ඉන්න විතරක් විශ්වවිද්‍යාලයක රුපියල් 10000කටත් වඩා වැඩි මුදලක් වැය වෙනවා. 2019 අවුරුද්දේ ඉඳලා 2022 අවුරුද්ද වෙද්දී විශ්වවිද්‍යාල වලට වෙන් කරන මුදල් අතිශය කපාදු කිරීමකට ලක් කරලා තියෙනවා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.